අඩුම ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමින් විධායක ජනාධිපති දුරේට පත් වූයේ මින් කවුද? ඒ ජයජයවදන බී රණසිංහ ප්‍රේමදාස සී චන්ද්‍රිකා බණ්ඩාරනායක ඩී මහින්ද රාජපක්ෂ ජයජයවර්ධන විධායක ජනාධිපති හයම් පහක බලයක් එක්ක ඉන්නේ ජයජයවර්ධන රණසිංහ ප්‍රේමදාස කියන්නේ එයාගේ අනුප්‍රාප්තිකයා චන්ද්‍රිකා බණ්ඩාරනායක ඉල්ලන කොටත් එයාට ලොකු පිළිගැනීමක් ලැබුණා ඒ තිබිච්ච වාතාවරණයත් එක්ක චන්ද්‍රිකා බණ්ඩාරනායකත් සෑහෙන උඩින් දිනුවා මොකද එයාගේ ප්‍රතිඅපේක්ෂකයාත් එක්ක මෙයාට ලොකු තැනක් ලැබුණා මෙයාගේ ස්වාමි පුරුෂයා සහ පවුල් පසුබිමත් එක්ක මහින්ද රාජපක්ෂ රණසිංහ ප්‍රේමදාස කියන්නේ ජයල් ජයවර්ධනගේ අනුප්‍රාප්තිකයා ඌ තමයි ඉන් පස්සේ බලයට පත් වෙන්නේ ඒ කොයි අවුරුද්ද එයා බලයට පත් වෙනවා මගේ මතකේ හරිනම් 1989 වුණු ඒ කාලේ ඌ ඒ කියන්නේ මම 89 නම් කොයි වගේද කාලේ ලංකා ඉතිහාසයේ අඳුරු මතකයන් මහින්ද රාජ අඳුරු මතක අපිට හුඟක් තියෙනවා ඔව් 71 කළු ජූලිය LDT අවුරුදු 30ක් යුද්ධයක් නොකරත් 31-47 ඔය කාලවකවානුත් එච්චර සුබ කාලවකවානු නෙමෙයි අපි අපේ නෙමෙයි මේ කාලවකවානු අපිට වැරදුනේ එතන අපිට හදන්න බැරි වුණේ එතන එතනින් හදන්න බැරි වෙච්ච එක තමයි තාම මේ තියෙන්නේ අනේ බුරු කියන්න තු ඉන්න පුතේ නෑ ඇත්ත එතනින් බැරි වෙච්ච එක කියලා අපි කියා ගන්නවා මොකද හේතුව අම්මෝ ඒකනේ සුනාමි හින්දා හදන්න බැරි වෙනවා අපිට යුද්ධේ හින්දා හදන්න බැරි වෙනවා අපිට අර ජීවීපී කලබල හින්දා අපිට හදන්න බැරි වෙනවා දැන් මේ මොනවද දැන් හදන්න බැරි මොකක් හින්දාද කොයිද කොවිඩ් හින්දා හදන්න බැරි වෙනවා අපිට එක එක කාලෙට එක එකව හින්දා හදන්න බැරි වෙනවා ඒක අවුලන්නේ ඒ කියන්නේ ඉත ඒකට හේතු කි අපි ඊට පස්සේ එනවනේ අපි තින් සුනාමීන් දහදන්න බැරුණා හින් කියනවා ඒකනේ සුනාමීන් දනේ කියන ඉතින් අපි ආපහුනේ ඒ පොඩි ෆ්‍රයි එකක් දෙන්න දෙනවා අපා එහෙම ඉතින් අපි ට්‍රයි කරනවා දැන් අපි ට්‍රයි කරයි කියලා බලාගෙන ඉන්නවා සෑහෙන කලක් මේ ඇවිල්ලා 2022 අපි කොහොමද 2022 ඕගොල්ලන් එහෙම නැතුව ඇති අපි නම් හීන මැව්වේ බුදු අම්මෝ අර ආතසී ක්ලාක් මහත්තයාගේ පොත් එහෙම කියවලා අපි බලාගෙන හිටියේ නිකන් සුර පුරකට එන්ට වෙන්න 2022 නෙවෙයි 2000 ආ 2000 මේක ආර්ථික මර්මස්ථානයක් ඇයි අපිට මෙච්චර වටේ ආ මෙච්චර කැමති කට්ටිය දන්නවා මෙතන වටිනාකම ඒ වටිනාකමෙන් අපේ අය ප්‍රයෝජන ගන්න මේ වටිනාකම හරියට දෙනවා නම් ඉතින් හතාගල වැඩක් නැහැ ශ්‍රී ලංකාව කියලා කියන්නේ টপ බ්‍රෑන්ඩ් එකක් බ්‍රෑන්ඩ් එකක් කරොත් ඒක টপ බ්‍රෑන්ඩ් එකක් ඒක ප්‍රයෝජන ගන්න කවුරුත් ඒ වැඩේට අත ගහන්නේ අපරාධයක් පිහිටලා තියෙන තැන තියෙන වස්තු සම්පත් ඛනිජ සම්පත් ඉන්න මිනිස්සු බුද්ධි මට්ටම සාක්ෂරතාවය ඒක ප්‍රයෝජනෙට ගත්තා නම් කවිෂා අර ඔබ කියපු එක මේ වචනයක් ගැන මම මේ කල්පනා කරා හරි මරු වචන ශ්‍රී ලංකාව කියලා කියන්නේ ලෝකයේ টপ බ්‍රෑන්ඩ් එකක් ඒක හරියට හරි මොකද ඒ පැත්තෙන් ගත්තොත් එහෙම ඒ විදිහට අපි බැලුවොත් එහෙම ඒක ඇත්තටම টপ බ්‍රෑන්ඩ් එකක් ඒ බ්‍රෑන්ඩ් එක හරිම මේ සුවිශේෂයි ඒ සන්නාමය ලංකා සන්නාමය නේ ඒකේ තියෙන ක්වොලිටීස් ඒකත් එක්ක අපිට ලෝකේ කරන්න බැරි දෙයක් හරියට හිතුවොත් හරියට කරන්න පුළුවන්. ඔගලන් කරන්න, ඔගලන් කරන්න. අපිට ඕක කරන්න. හරි. ඉතින් මොකද කරන්න දැන් මේ? ඔව්. අඩුම ඡන්ද සංඛ්‍යාවක් ලබා ගැනීම විධායක ජනාධිපති ධුරයට පත් වූයේ මින් කවුද? අඩුම ඡන්ද සංඛ්‍යාවක් විධායක ජනාධිපති ධුරයට උත්තරේ එක් chance එකක් දෙන්න. සියයි. උත්තරේ B රණසිංහ ප්‍රේමදාස ෆයිනල් ආන්සර් කොහොමද එහෙම කියන්නේ නිකන් හිතුණාද නෑ හිතුණා නෙවෙයි උත්තර තුනත් එක අර එක එක කෙනා ආපු කාලවකවානු සහ ඒගොල්ලන්ගේ අර
අපි කියන්නේ මේ ඒ කාලේ අර වැඩිම ඉල්ලුම තිබිච්ච පුද්ගලයයි මේ පත් උනේ කියලා. අපිට මහින් ඒක කොහොමද හිතනවා ජයා ජයවදන වැඩිම ඉල්ලුම තිබුණ එක්කෙනායි. ඔව් ඒ කාලේ ඉල්ලුම තිබිච්ච කෙනා. දැන් වැඩේ තියෙන්නේ තර්කය චුට්ටක් ගැටෙනවා. ඡන්ද සංඛ්‍යාවක් කියලා තමයි ප්‍රශ්නේ අහන්නේ. ප්‍රතිශතයක් කියලා. ඡන්ද සංඛ්‍යාවක් වෙනකොට ජනගහනය එන්න එන්න මොකද වෙන්නේ? අඩු වෙනවනේ. ජනගහනය අඩු වෙනවද? ආ නෑ ඡන්ද සංඛ්‍යාවක් කියද වැඩි වෙනවා. ජනගහනය වැඩි වෙනවා. එතකොට ඡන්ද සංඛ්‍යාව කියන්නේ පුද්ගලයෝ ගන්න වැඩි වෙනවා, ඡන්දායකින් සංඛ්‍යාව වැඩි වෙනවා. ඡන්ද සංඛ්‍යාව කොහොමවත් වැඩි වෙනවා. නේ? 1982 හිටපු ඡන්ද සංඛ්‍යාව නෙවෙයි. නෑ ඊට වැඩි වෙනවනේ. ආ ඡන්දායක සංඛ්‍යාව නෙවෙයි දැන් ඉන්නේ. දැන් ඒක හිතුවනම් එහෙම වා බැරි වෙලාවත්. එහෙම හිතුවනම් බැරි වෙලාවත් ඒත් යන්නේ ජයා ජයවදනට. කවිෂා උත්තරය. ආනසින් රදෙන්නස් මාතෘ